හාගෝමෝෂ හංගුක් මුණහා ඉල් විසි හතරවෙනි පාඩම අපි හැමෝටම එදිනෙදා ජීවිතයේ දී එකක දේවල් දැනෙනෝ අපි ඉවට හැඟීම් කියල කියන හැඟීම් කියන්නේ සතුට දුකතරහා සමහරලාට අපහසුතාවය ඒ වගේ විවිධාකාර අපට දැනෙන දේවල්. අපේ හිත්තට දැනෙන දේවල්ලලට හැගීම් කියලා කියනවා. දැමේ හැගීම් අනිත්තයට කියන්න පුළුවන්නන් කොයි තරම් හොඳයිද. එතකොට අනිත් අය මගේ හැගීම් තේරුම් අරගෙන ඒ ගොල්ලොත් ප්‍රවේශං වෙන්න උත්සාහ කරයි. මේ හැගීම් කියන්න අපි පාවිච්චි කරන්නේ භාෂාවනාට සහරලාට අපි ඒ තරම් අපේ හැඟීම් කියන්න ලැස්ති වෙලා නෑ සහරලාට ැද් හිතවවා. සමහරලාට කම්මැලිහිතනවා සමහරෙලාට කොහොමද කියන්නේ කියලා දන්නේනෑ මේ වගේ ප්‍රශ්නවලට උත්තර විදිහට මේ කාලයක් තිස්සේ ආපු අලුත් ක්‍රමයක් තමයි මේ ඉමෝටිකෝන් කියන දේ. මොනද මේ යිමෝටිකෝන් කියලා කියන්නේ ඉමෝටිකෝන් කියන වච්චනය බැලවාම ඉමෝෂන් හැඟීම් කියන එක ඉමෝෂන් පෙන්නන සංකේත අයිකන් ඉමෝෂන් අයිකන් කියන වචන් දෙක එකතු කරලා තමයි ඉමෝටිකන් කියන වච්චනේ හැදිලා තියෙන්නේ දැන් ඔබේ හැඟීම් පෙන්න්නන්න වචනවලින් විස්තර කරන්න වශ්‍ය නහැ ඉමෝටිකන් එක පාවිච්චි කරාම හරි. හැබැයි ඉමෝටිකන් පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය රටවල්වලල්ගේක සමාජානූ වෙනස්වෙනවා. කොහොමද ඔබ ඉමෝටිකන් පාවිච්චි කරන්නේ. අදාපි මාතෘකාව ඉමෝටිකන් ඔබේ හැඟීම් ඔබ කහොමද ප්‍රකාශ කරන්නේ කියලා හිතල බලන්න කාලේ. ඔන්න නං අපි සටහන කියවල බලමු. යෝරබුෙන් මුන්චාරය ොනෙත්තෑ ඔත්ොක හමික්කා යොජ සරම්දිල් මුංචාරය බොෙත්තෑ. 글자와 그림말을 함께 보냅니다. 이렇게 하면 기분이나 감정을 잘 전할 수 있고 재미도 있습니다. 이모티콘은 나라마다 조금씩 다릅니다. 한국에서는 다음과 같이 사용합니다. 웃을 때, 슬플 때, 화났을 때, 고마울 때, 응이라고 말할 때. 여러분 나라에서는 ඔත්ව නිමත්තික්හොේ සයංහමිකා? අද සටානය ඔබට වගුවකුත් පේවා. අපි බලමු එකන්න එක මොනවදමි කියලා තියන්නේෙ කියලා. යොරබුනන් ඔබ මුන්ජාරල් බොනල්තෑ පනිවිධවනකොට ලියලා ටෙස්ට් මසේජ් එකක් ලියල වනකොට ඔත්තොක්ක්‍ය හමිකා කොහොමද කරන්නේ කියලා හනෝ. යෝජම් සරම් දෙරෙන් මේ දවස්වල මිනිස්සු ඉස්සරයනෙවෙයි මේ දවස්වලාය? මුංචාරල් බොනෙත්තේ පනිවිඩයවනකොට කල්ජාවා, වචන ලියලා, ඒකත් එක්ක ඉමෝටිකාන්න එකක් මෙකට කොරයානු භාෂාවෙන් කරිම් මයිල් කියලා කියන. කරිීම් කියයනනි පින්තූර මල්ක්‍යණනි භාෂාවනි පින්තූර වච්චන ඔන්නොයි වගේ වචනයක් කරිම්මයිල් හම්කේ පොනෙම් මිදා! එකට යාවනවා කියලා කියනවා. දැන් ඔබ කොහොමද කරන්නේ කියලා හලතියනෝ මේ දසලාය කරන්නේ වච්චන මොනාහරි දැන් කියන්න ඕන දෙක් කියලා ඒ කියන දේත් එක්ක හැඟීමක් තියෙනවානෙ. ඒ කියන දේට අදාලවෙච්ච හැඟීම ඉමෝටිකර එකකින් පෙන්නලා දෙනවා. මේ විදියටට කරහම එකඇන්නේ තමන්ට කියන්න ඕන දෙ කියලා හැඟීම පෙන්නන මෝටිකරන්න එක දැම්මහම? කිබුන්? කිබුන් කියල කියන්නේ මේ අවස්ථාවේ මගේ හිතේ තියන තත්ත්වය. මම ඉන්න සතුටින්ද. මම ඉන්න දුකෙන්ද මංඉන්නේ තරහෙන්ද මඉන්නේ අපහසුතාවෙන්ද, නැත්තම් මමයිඉන්නේෙ බොහෝම හිතේ සාමකාමී හිතේ සතුටක් දැනෙන? ඒ වගේ විදිහටද ඒවගේ හැඟීමකින්ද. ඔන්න ඔය වගේ මගේ හිතේ තත්වයට තමයි කිබුන් කියලා කියන්නේෙ. බුන් ඉනා කිබුන් එහෙමත් නැත්තං කම්ජෝන්. කම්ජොන් කියල කියන්නේ මඟසල කිව වචනය හැඟීම් කියලා හැඟීමම්වලට කම්ජොන් කියලා කියන. මොකක්හරි දෙයක් හේතු කොටගෙන මට ඇතිවිච්චයේ හැඟීම. මගේ හිතේ තත්ත්වය සහ මට ඇතිවිච්ච හැඟීම වගේ දේවල් චයිල් ජොන්හල්සූ ඉත්කෝ. හොඳට චල් ජොන් හදා කියන්නේ තව කෙනෙක්ට ප්‍රකාශ කරනෝ තව කෙනෙක්ට ඒක තේරුම් ගත්ත හැකිවන ලෙස යවනවාට තම ජොන් හදා කියලා කියන්නේෙ. ජන් හල්සූ ඉත්කෝ! තව කෙනෙක්ට පෙන්නල දෙන්න පුළුවන්. ඒක්කම හල්සු ඉත්කෝ මෙතනින් තවත් වා්‍ය අවසාන නෑනේද තවත්දයක් කියන ජෑමීදූ ස්සමිදා. රසවත්තේක ජෙමි කියනෙ රසවත් බවනි රසවත්තඒක හරි හොඳයි කියල හිත්තනවා. ජැමීදූ ඉස්සමිදා. අපිට කියන්න ඕනදේ කියලා තව කෙනෙක්ට මගේ හිත නැත්තම් මට දැනෙන හැඟීම් පෙන්නල දෙන්න ඉමෝටිකන්නොලින් හැකි කියලා තමයි කියලතයෙන්නේ. ැ ඉමටිකන් ක කියෙ කිව්වට ොයා අනු භාාව දැන් හඟුල්වලින් ඉලතියෙනෙ ඉමෝතික්කුන් ඉමෝතික්කුන් කියල කියන්නේ ඉමෝතිකුණන් නාරාමෑදා! රටරටවල්ලනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස්වෙන. ජොකම්ෂික් තර්ම්මීදා. පොඩ්ඩ පොඩ්ඩ වෙනස්සෙනවා කියලා කියනවා. කොරියාවේ? තාවම්ගාකච්චි සයොංහමීදා. තාවම්ගකාකච්චී කෙල ගෑන දැන් පහල මොක්කර දෙයක් පෙන්නලදීලා තියෙනකොට පහතින් දක්වා තියනවා. මේ වගේ පහතින් පේන විදිහට? හාම්ගාගච්චි සයෝගමිදා පාවිච්චි කරනවා කියල කියන. දැන් පහල තියෙන වගුවක් නේද. නිල්පාටට පෙන්නලදීල තියෙන්නේ ඒ අවස්ථාව. ඇතිවිච්ච හැගීම නැත්තං කිබුන් හිතේ තත්ත්වය. දැ අවස්ථාව ඉස්සරහ තියෙනවා පොඩි පොඩි අකුරු අකුරුවගේ අන්න ඒවා අකුර වුණට නිකම්ම නිකං අකුරු නෙවෙේ මේ අකුරුවලින් යම් කිසි හැඟීමක් නැත්තං කිබුන් කිබුන් කම්ජොන් කියන මේ දෙක පෙන්නල දෙනවා. බලන්න උසෙල්ටෑ. හිනා වෙනකොට දැම් මොහර කියලා ඒ කියනෙ එකට හිනායන්නයි ඕනේ හිනා වෙනෝ මට හිනායකට එහෙම පෙන්නනකොට මට ඒකට හිනා කියල පෙන්නන්න මෙන මේ වගේ යොද්ධන වෙලාවල් තියනවා කියොක් කියියොක් යොදනෙනලා තිෙනක් කියලා හිියත් අකුර දෙපාරද්ධානවා නත්තම් මේ විදිහයට හිනාාවෙනෝ වගේ පේන විදිහට ඇස් දෙක හිනාාවෙනකොට මේ වගේ පොඩි වෙනවාන ඒවගේ පෙන්නලා දෙනවා. මේක නිතරම වගේ පාවිච්චිරනවා එකට වැඩ කරන අය කතා බස් කරනකොටත් මේ යොද්ධනවා ඉළඟග තියන සිිල්පල් තෑ සිිල්පදා! දුකයි සිල්පිල් තෑ මෙන්න මේ වගේ දානෝ. එකැන මේ ස්වරයයක් නතිය නෙනේ ද තනියම දාලා මොකුත් මේක තේරුමක් නැහැ අන්ඩනවගේ බල නැස් දෙකින් පහලට කඳු වැටනවාගේ නේද පේන්නේ. ඒ විදිහට දානො. දැන් කොරයානු හගල් ස්වරවල හැඩයාරගැෙන තමයි මේක අරගෙන තීනයස් දෙකින් කඳුලු වැටනවගේ? ද ද්දේට ගඩා කසනී පවනා ටිකක් පරක් වෙන්න පුලුවන් කියෙ එවනකොට මෙ විදිර දාලේවන්න පුන් මදැන් අඩ නෝමට දුකයිඒ එකම මට බයයි ඔගොල්ලෝ මගෙනකම් බලංහින්නවා මට සමාවෙන්න කියන වෙලාවටත් මෙහම දන්න පුුවන් ය.U කියල කියන සමහරලාට කියනකොට මේක තමයි ඉමෝටිකන්න එක. හැඟීම පෙන්නලා දෙන්න චිත්‍රයක් විදියට පාච්චි කරලා තියෙනවා. හනසිටතේ හනදා! හනදා කියල කියනෙ තරහා යනවා කියන එකට තරහ ගිය වෙලාවට මේ දිට දානවා මොකක්දම මේ. මේකත් ඇස් දෙක වගේ තමයි ඇස් දෙ කිසි හැඟීමක් නැතුව නිකාම ගල්වෙලාවගේ මුළුව. ඇස්තක කෙලීම් තියාගනිවා රවනවනවෙේ කෙලීම ඇස් දෙක තියාගනින්න විදිට තමයි හදලතේනෙ තරහා යන වෙලාවට. කොමපතා කොමවුල්තේ ස්තුතියි කියන හැඟීම ඇතිවිච්ච වෙලාවට. කුමවුල් තේ කියියොක් අකුරයි ශියොත් අකුරයි නේද. කම්සා කියන තේරුමෙන් අකුරු දෙක යොදලා තියෙන්නේ නිතරම හමුවන එකට වැඩර යාලුවන්නඇත්න්. ගොඩක් සමී පයට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා උං ඊඩාගෝ මාරල්ට් තේ කියලා උං කියන්නේ මොකක්ද. උන් කියලා කියන්නේ නේ කියන තේරුම. අපි නේ කියන්නේ කොයි වෙලාටද ඕහ කියනවා නේ ද කොර අනු භාෂාවෙන් නේ අනියෝ කියලලා ඔගොලි ගෙනගෙන ඇති ඕහ කියනවා හැබැයි නේ කියන එක හා කියන තේරුමෙනුත් පාවිච්චි කරනවා. මොකක්හරි කරන්න හා! මොනාහරි තියනෙනව අනේද ප්‍රශ්නයක් ඇහවාම ඔහූ. ඕ සහ හා කියන තේරුම් දෙකම නේ කියන. මේ වච්චනයෙන් අරුත්ගැන්වෙනවා මේ උන් කියන එක පවිච්චි කරන්නේ ගුඩාක් සමීප පන්මල් වලදි. දැපි පන්මල් පාවි්චි කරන්නේෙ කොයි වගේ අවස්ථාකදි කියලා සාමාන්‍ය දැනීමක් ඔබට ඇති කෙලෙ හිතනවා තමන්ට වඩා වයසින් බාල පුංචියයි වෙන්න පුළුවන් හෙමත් නැත්තං මාත්‍ය එෙක්ක සමීප. ඉතාමත් සමීප බාලාය. ඒයට තමයි පන්මල් පාවිච්චි කරන්නේ එකැන සමීපතාව පෙන්න එකක් තමයි පන්මල් කියන්නේ. වයිසිං අඩුවයි කියල හෙම පන්මල් පවිච්චි කරන්නත් බැහැ. වයිසිං අඩුවනත් ඒ තරම් අඳුරන්න ඇති සමිපනැත්තන් අපි පන්මල් පවිච්චි කරන්න හැ මුලඉද. පන්මල් පාවිච්චි කරන කොට අපි නේ කියන්න ඇතුව උං කියලා කියනවා. උං! ! ඕන් කියල කියන දැන් ඌං කියන එකත් කෙටියෙන් තවත් කෙටි කරලා ලියන්න මෙන්න මේ විදියට. යන් අකර දොරක්ලේන නතයි ං අකරත් එක් යක් ඔයි ේ ඔදන්න ගන්ට මත්ත ඇතිම කියක්කුරෙන් පෙන්න්නන්නේ හිනාාවවා කියනකර නේද? හිනාවක් එක්ක තමයි නේ කියල කියන්නේ මෙතැනදි. තින් ඔයි විදිහට මේ අකුරුුවලින් ඉමෝටිකන් හදලා කොර අනු භාෂාවෙන් මුන්ජා පනේදයවනකොට පාවිච්චි කරනු. අවසා වශයංහන යෝරබුන් ාරයසොේ නොත්තන් නිමෝතිික්හොන සයුහමික්. ඕගොලන්ගේ රටේ මොනවගේ ඉමෝටිකන්ද පාවිච්චි කරන්නේ කියලාහනු. අපේ රටේ ඉමෝටිකරවලට අකුරු පාවිච්චිරනුවාද මොකද ඔබ හිතන්නේ අපි අකුරු පාවිච්චි කරලා කරන්නේ මොනවගේ දේවල්ද අපි අකුරුවලින් කියනවාට වඩා අපි වච්චනවලින් කියන ප්‍රවණතාවේ වැඩීනේද. අකුරුවලින් අපි මෝටිකන් හදලා පාවිච්චි කරනු අඩුයි. බැරිවෙලා ඔබ පාවිච්චි කනු අනන් එහම උදාහරණ තියෙනු අනන් කියලෙවන්නකො. අපි හෙනං එහා පැත්ත තියෙන පින්තූර බලමු. හතරදනෙක් ඉද ගනිින්වා මේ තියනී මෝටිකොන්් මේ අපි දන්නවා අනේද. එකක් තමයි නොල්ලස්ෝයෝ! නොල්ලස්ෙත්තේ. බයවෙලාවගේ පුදුම වෙච්ච වෙලාට හිමමුකදේ ඒ කිය අපිනිික භය වෙච් වෙලාවටනත්තම් පුදුම ච්චලට මේ වගේ පාවිච්චි කරනවා නේද. එහ පැත්තනම් පාට ටිකක් වෙනස් වෙලා. එකඇනි ඇඟට ටිකක් අමාරු ගතිය හිතට අමාරු හරි අපපිරියාවක් දැනිච්ච වෙලාවක කල කිරීමක් ඇත්වෙච්ච වෙලාවක අපිට එක පාවිච්චි කරන්න පුළුවන්. එහ පැත්ත තවත් වෙනස් පාටක් රතු පාට රතුපාට අපි යොදා නිසාමනෙන් තරහ ගිය වෙලාවටන මෙතැනතිනෙ තරහ ගිය මූුණක් හනස්සෙල්ත්තේ නේද. කට හා පැත්තේ තවත්තකක්ත් තියෙනවා එතැන තියෙන්නේ අපහාසුතාවයට පත්වෙච්ච අවස්ථාවක යොදන්න පුුවන් ඉමෝටිකරණ එකක් තමයි එතන තියෙන්නේ තවත් තියෙනව පහළ බයවෙලා වගේ කටටිකක් දෙපැත්තට ගිහිල්ලා ඇස් දෙක ලොකු වෙලා හොල්මනක් දෙකලා වගේ බයවෙච්ච වෙලාවක තමයි මෙතන ඉමෝටිකරණ එක තියෙන්නේ හා පැත්තේ පුදුම වෙච්වෙලා අපි අලුතෙන් යමක් දැක්කහම අපි දැකල පුදුම වෙච්චා අවස්ථාවක හිතුවේ නැති විදිහයට පුදුම විච්ච අස්ථාවක මේක යොදන්න පුළුවන් ම ත නටික හක ලාගන්නනින් කල්පනා කරන ගත්තියක් අපේ හිතේ හැටීට දම අපේ චරිතයත් මේ මෝටිකන්වලින් පෙන්නල දෙනවා මොනවගේ ඔබට හිතෙන්නේ කියන කෙලිම්ම පෙන්නල දෙන නිසා. මේ මෝටිකවට නමුත්තියනවානි සසාහරය වන මදන්නෙත්නහැ ඉමෝටිකරව නම් අප හයල බලන්න අලුත් අලුත්තව නිත්තරම ඇතිවෙනවානේද. තව තියන අහ පැත්ති ෆෝර්න් එක මෙතන චැටිින්ක් කරනවානේ ද දෙන්නේ කතා කරනවා කෙනෙක් සන්සෙන්නේ. තීච ගුරුවරක් එක් එතන ගුරුවරඇය කතා කරන්නේ? ඒ ශිෂෙක් වෙන්න ඇති රහුමාන් කියල ැන රහුමාන් කියන්නේ රහමාන් කෙර ීලතිෙ අපි බල මේ දෙන මොනාද කියන්නේ කියලා රහමාංශී. උජන්්‍යනාශිහම මේ හප්්‍යොක් හෙස්ස අයෝ උන්ජන්්‍යනෝ කල කියන්නේ රියදුරු බලපත්‍රයට රියදුරු බලපත්‍රය ලබාගන්න මේ විභාගය හප්්‍යොක් හෙස්සයෝ පාසුනාද සමත් වනාද කියලාහනෝ. මේක දැන් රහුමාන් කියන එක කියවන්න කලින් මේ ඉමෝටිකන්න එක අපිට පේනවා. මේ මෝටිකන්න එකෙන් අපිට පේවා මෙයා ටිකක් දුකෙන් ඉන්න කියලා. තකොට මේක කියවන්නත් කලින් හිතාගරන්න පුළුවන් සමත්වෙලා නෑ වගේ නේද. අපි කියෝල බලමු අනියෝ තොරජස්සයෝ! නැහැ වැටු නළු වැටුන කියලද කියන්නේ නැහැ. සිිහොමේ තොරජොස්සය කියන්නේ විභාගෙන් අසමත්වෙනවා කියන තේරුම. විභාගෙන් සමත්වෙනවා ශිහෝමේ හ්්‍යොක් ෙස්සයෝ විභාගෙන් අසමත්වෙනවා සිිහොමේ තොරජස්සායෝ කියලා කියන. හරි වැඩේ නේද. දුකෙන් ඉන්නේ සොන්සෙන්න්නේිම අයත්තහනවා ශිහමි ඔයොවස්සයෝ? විභාගය අමාරූනාද ඕයප්ත අමාරූනාදොයාට කියලාහනවා. රහුමාන් ආයත් මෙතන දා තියෙනවායි මෝටිකර එකක් එතන එක පැත්තක කඳුලක් වගේ තියෙනවානේද. නිකක් දුකෙන් වගේ ඉන්නේ කඳුලකුත්තෙනවා. අර ඉහල තියනෙන මෝටිකන්න එකට වඩා තාටිකක් මූුණක් එක තියෙනෙහිද තාටිකක් තදට දෑනවා මේ රහුමානිිඉන්නේ ටිකක් අපහසුතාවයෙන් දුකෙන් කියලා අනියෝජගා කොම්ඹුරුමාණි මොත්හෙස්සොය. දැම් මගේ වැරද්දක් කියලා මම හිත්තනවා. මම ගොඩක්. මොත්හෙස්ොයෝ කරන්න බැරි වුණ ොහෙස්ොය. පාඩන් කරන්න වෙලාවත්තියෙන නැතුව ඇතිනේද. චෙගා කොම්ඹුරල් මානී මොත්ෙස්ොයෝ කියලා උත්තර දීලා තියෙනවා. එතකොට සොන්සෙනම් තාල්මේනෙන්කෝ කප්්‍යොක් හල් කෝයෝ. ඊළඟ පාර කෝක් අනිවාරයෙන් හප්්‍යොක් හල් කොයෝ සමත් වේවි! කියලා කියනවා. සමත් වේවි කියලා තව දිරිගන්න නොයාාව නේද. තව කෙනෙක්කෝ දිරිගන්නන්න. තවටිකක් දුකෙන් ඉන්න කෙනාව ඉස්සරහට ගෙනන්න ඇදගෙන යන්න කියෙනෙකක් තමයි? ශක්ති අරගෙන වැඩකරන්න කියන තේරුමෙන් හිම්නයෝ. හිම්නයෝ කියලා කියනවා. හිමනයෝ. එ හිම්නයෝ කියන එකම කොරියානුභාෂාවෙන්න්න හිමනයෝ කියන්නේ ඉංග්‍රීසි වශනය ඉංග්‍රීසි වචන ෆයිටින්ං ඔහොමරි සටන් කරලා දින්න කියන තේරුමෙන් ෆයිටිං කියන එක කොරිියානු භාෂාවෙන් ලියනො පයිතිං කියලා. මේ පයිතිං කියන්නෙත් හිම්්නයෝ කියන තේරුමම තමයි. මේ පයිතින් කියන ලස්සනි මෝටිකරන්න එකේවනවා ගිනාවෙලා හිම්නේෝ කියන ඉමෝටිකරන්නෙක් ඇැතකොට රහමාන්මකද දෙන්නේෙ. වන්න කලින් අපිට පේනවා හිනාාවෙනවා කියලනේද කම්සාහමීදා සොන්සෙෙන්නම් කියලා හිනාාවෙන. දැ රහමාන් මුලදි අ්ඩාන්ඩ හිට්ටේ අවසානේ හිම්නයෝ කියන වචනය හිලා හිනා වවා මෙතන බලන්න හැඟී මුලද රහුමාන්ගේ කිබුන් යයාගේ හිතේ තත්ත්වය තමා මේ මෝටිරන්න එකින් පෙන්න්නන්නේ ඊට පස්සේ ඊළඟක ටීචහපු ප්‍රශ්නය නිසා තමන්ට දැනනදේ හැඟීමක් පෙන්ල දෙෙනවා මගේ වැරද්ද වගේ තමයි මුකද මම වැඩිය පාඩන්කරේ නැහැ කියල පෙන්න්න මෝටිකර එක මගේ වරද මංඒගෙන දුක්වෙනවා කියලා පෙන්න්නන මෝටිකර එක අවසාන ඒ හැඟීම වෙනස් වෙෙලා තියෙන සතුටකට මෙෙන මේ මෝටික එකින් ඒක පෙන්නල දීලා තියෙනවා. ඉති ඔය විදිහට කතා බහේදී කියන්න තියෙනදේ එක්ක මෝටිකරන්න එකක් ැම්ම හම අපිටඒකට්ටක් ගාල හිත්තට දැනෙනවා දෙදෙනෙක් අතර කතා බහිදිමොකද අපි කතා කරනකොට දුරථන සංවාධයකට වඩා පනිවිඩ කියනෙ එක ඉතාමත් භයානකයි වෙලාවකට ි කියන දේ වචනයෙන් කිය දාන විතර සහරවෙලාවට යිනද කියලාත් හිතන තරා හිල්ලද කියලාත් තිතනෙලාව තින සමහර. ලිය එවන දේවල් ද එක්ක හම. ඒ පුද්ගලයා තරහයෙන් කියනවාද නැත්තන් නිකම්ම කියනවාද දුකින් කියනවාද කියලා තේරෙන්නේෙ නෑ. නමුත් ඒ කියන දේට පොඩි ඉමෝටිකන්න එකක් එකතු කරහම මේ පුද්ගලයාගේ හැඟීම මේ පුදගලයා මට කියන්නේ මොනවගේ මූුණක් එක්කද කියලා නිකන් හිතාගන්න හැකියාවක් ලැබෙන. ඉමෝටිකන්න එකින් වෙන්නේ අන්න ඒදේ. අපි මෙතන තියෙන ප්‍රශ්න වලට උත්තර දිල බලමු සරන්තරෙන්. ඉමොත්තිික් කොන සයොංහයෝ. මිනිස්සු ඇයි ඉමෝටිකන්න එක පාවිච්චි කරන්නේ කියලා හන. ඇයි පාවිච්චි කරන්නේ කියලා මෙතන තියෙනවා ඉමත්තිිකොන සයංහමෝන් කිබුනින කම්ජොග චල් ජොන් හල්ස්ුවිත්කෝ සේමීදෝ ස්සමීදා කියලා කියලා තියෙනවා. සෙමික්කු නේද අපිට කෙලීම නිකාම එකදිගට වාක්‍ය තියෙනවාට වඩා මැදිින් මැදි මේ විදේ රිමෝටිකන් තියෙනකොට කියවගෙන යන්න ආසහිත්තනවා ඒ එකෙනයික කතා කරන්න ආසහිතන. එපා වෙන්නේ නෑ දෙවිනික උස්සල්තේ සයොහැන නිමුත්තික්හනින් බෝයේෝ. දැන් කොරයාාවන හිනාාවෙනකොට අපි හිනාවනාර මූුණදානුවට වඩ මෙි කියියොක් කියක් නැත්තං හිියොත්තකුර දෙපාරක් නැතමන්න මේක දානව අවස්ථාතියනවා නිතරම. මනම් මගේ ආලෝත්්‍යයක කතා කරදි කියොක් කියයොක්දානවා මගේ පවුලඇත්ක කතාරකොට නැත්තංටිමගේ ගුරුවරෙකෝ වැඩිහිටියන්ට කතා කරදි මෝදාන්නහ ම මේක දානවා මේ කොනේම තියෙනෙක ටික් හිනාවෙන ගතියක් තියෙන හිද ඔවිදිහට තමන්ට තෝරගන්න පුළුවන්. මොකක්ද පාවිච්චි කරන්නේ කියලා. යරබුණ ොත්ො නිමොත්තිි කොනේ ජාජු සයංහයෝ. දැ මේ ප්‍රශ්නයට ඔබට උත්තර දෙන්න පුළුවන් ඔබ යාළුවන්ට කතා කරනකොට පවුලයට කතා කරනකොට මොනවාගේ වදය වන්නේ. අපි ගොඩක් වෙලාවට මෙහම ඇස් දෙකකි හාර්ටික තියනය වදානවා හිනාාවෙනේ වදානවා. අපි කියන දේට අදාළ වෙන දේව තමයි දාන්නේ. කියන්න තියෙන දෙත් එක්ක තමයි මේ මෝටිකන්න දාන මෙතරද ඔබට කියන්න ඕනේ ොකක් හරි කියන්න තියනකොට දැ මෙතන උද්දාාරනෙත්තියෙන. කියන්න තියෙනකොට ඒ කියන්න තියෙනදේ වෙනුවට ඒහා සම්බන්ධ යිමෝටිකරන එක විතරක් දාන්නේප. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙේ ඒ මෝටිකරණ එකින් ඔබේ හැඟීමම ප්‍රකාශ කලා මිසක් ඔබට කියන්න තියනදේ එන්නෙ නෑ. ඔබ ස්තුතිවන්ත වෙනවානං කම් සහමිදා. කොමක්්සමිදා නැත්තන් තැංකෝ කියලා කිව්වට පස්සේ මෝටිකරණ එක දැම්මට කමක් නෑ ඒ එක හැඟීම පෙන්න එකක් මිසක්? ඔබට කියන්න තියන දේ! අනික් කෙනට කියනෙක් නෙවෙ. ඔබේ හැඟීම තවටික් ලස්සන කරලා හොඳට ඔත්තලා මලක් ගහලා රිබන්් එකක් ගහලා පෙන්න්න තමාම මටිකණක පාවිච්චි කරන්නේ ඔබට කියන්න තියන දේ නෙේ. ඒකි තමත් වැදගත්වෙනවා මොකද අපි භාෂාවක් පාවිච්චි කරන්නේ කතාබස් කරලා තා කෙනෙක්ට තමන්ට කියන්න තියනදේ කියන්නන්නේ ඒවිෙනට ඉමෝටිකරණ්‍ය තර පාවිච්චි කරනගත් ොත්ේ හෙම එකිනෙකා අත්තර අවබෝධය නැති වෙලා යනා. අවබෝධ ඇතිවෙන්න නම් ඔබට කියන්න තියෙන දෙකව්වට පස්සෙ ඒකට අදාල ඉමෝටිකන් එක පවිච්චිරණය තමයි හරික්‍රමය වෙන්න ඉති මටිකන් ගොඩා හොඳයි මත් ගොඩා කාසයි මෝටිගරන්නනලට අපි හරියට ඉමෝටිකන් පාවිච්චි කරමු. අදා අපිකත්තා කරේ පනිවිඩයවනකොට අපි පාවිච්චි කරන ඉමෝත්තිිකොන් කරිම් මයිල්! ගැන. එහනන් තවත් කොරයාව සංස්කෘති සම්බන්ධ කරුණු අරගෙන ඔබවෙතිෙන් නම් චැනල්ලෙ සස්කරයිඩ් කරලා එකතු වෙලා ඉන්න. ඔබට සුබ දවසක්?